අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. එළිපිට දවවසර වෙනුවෙන් ලෝවාසී සැමට මහා සංඝ රාජ්‍ය සේවයේ වංචනිකයින්ට සහ දූෂිතයින්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දෙන බව ජනපති අවධාරණය කරයි. ජනතාව වෙනුවෙන් රජයේ ගනු ලබන යහපත් ග්‍රාමාර්ග සඳහා සජිත්ගෙන් සහය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් ලබන 6 වෙනිදා දක්වා රිමාන්ඩ්. ගුවන් හමුදා සෙබළුන් සිවුදෙනෙකුට මරු කැඳ වූ වර්කා පුනර්වි අනතුර. ප්‍රථමයෙන් දේශීය පුවත්. එළඹෙන 2020 නව වසර වෙනුවෙන් මහා සංඝරත්නය ආශිර්වාද කර සිටියා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. මේ රට විවිධ ජාතීන් ජීවත් වෙන ආගම්වලින් යුක්ත රටක් කියන එක ඔබ අප සෑම දෙනාම දන්නවා. ඉතින් ආගම් ભેදයක් නැතුව, ජාති ભેදයක් නැතුව මේ රටේ ජනතාව බොහෝ කාලයක් සුහදත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම ඉදිරියටත් ඒ ජාති ભેද, ඒ වගේම ආගම් ભેද නැතුව හැම දිනාම එකම රටේ සහෝදර පිරිසක් හැටියට ජීවත් වෙනවා නම් ඉතාම අගය කරන්නට ඕන. ඉතින් ඒකයි බලාපොරොත්තු වෙන්නේ අපි අලුත් අවුරුද්ද පණිවිඩය තුලින්. මුළු අවුරුද්ද පුරා අපි පරණ දේ පසුබාල අලුත් ජීවිතයක් ගත කරන්න, රැකියාවල, ඒ වගේම ව්‍යාපාරවල, අනිකුත් ඒ කටයුතු වල හැමදේම ඒ දරුවන්ගේ අධ්‍යාපනය පවා තාමත්ම දිරිගන්වන විදිහට ඒ කටයුතු කාරණා සිද්ධ කර ගැනීමට වග බලා ගන්න ඕන. ඔබ හැම දිනාටම ජය සතුට සැනසිල්ල ඇති වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වසරක් ගෙවිලා නව විවහාර වර්ෂයක් ආරම්භ වෙනකොට අපේ අය ආගමික සිද්ධාස්ථාන කරා යන එක සාමාන්‍ය දෙයක්. කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයත් වසර ගණනාවක තිස්සේ ඉඳලා දෙසැම්බර් 31 වෙනිදාට විහාරස්ථානය තුළ ආගමික වත්පිළිවෙත් ඉෂ්ට කරමින් පිරිත් දේශනා කරමින් පැමිණෙන බැතිමතුන්ට ධාතු කරඬුව හිස මත තියලා ආශිර්වාද කරන්න, හැම කෙනෙකුටම පිරිත් නූලක්, පිරිත් පැන් ටිකක් දෙන්න, ඒ වගේම ආශිර්වාද කරපු කාසියක් දෙන්න ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේ ආරම්භ කරපු ඒ කාර්යය මේ වසරේ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ සිට පළවෙනිදා දෙවෙනිදා දක්වා ඉෂ්ට සිද්ධ කරන්න විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වගේම දායක සභාව කටයුතු කරන බව සතුටෙන් දන්වා සිටිනු කැමැතියි. විශේෂයෙන්ම විහාරස්ථානට පැමිණෙන බැතිමතුන් ඒ ආශිර්වාදාත්මක පින්කමට සම්බන්ධ වෙන්නත් නව වසරේ පළවෙනි දිනට විහාරස්ථානට ඇවිල්ලා ආගමික වත්පිළිවෙත්වල නියලිලා මේ වසර ආරම්භ කරන හැටියටත් අපි කාරුණිකව සිහිපත් කරනවා. අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තම දුරකාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී. මකී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පැවති සෑම රජයක් කෙරෙහිම ජනතාව වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම දුරකාලයේදී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. දෛනික ජනජීවිතයට ඍජුවම සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් රාජ්‍ය සේවකයෙකු දූෂණ සහ වංචාවන්ට සම්බන්ධ වූහොත් තරාතිරම නොබලා දඬුවම් දෙන බව සහ යලි කිසි දිනක ඔහුට රාජ්‍ය සේවයේ අවස්ථාවක් ලබා නොදෙන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා. මහජන සේවා කාර්යක්ෂමව ඉටු කිරීමේදී දත්ත ජාලගත කිරීම, නව තාක්ෂණික ක්‍රමෝපාය අනුගමනය කිරීම මෙන්ම සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙම සාකච්ඡාවේදී පැහැදිලි කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වේරහැර මෝටර රථ දෙපාර්තමේන්තුවේ සංචාරයෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙහිදී සමාලෝචනයට ලක් වී තිබෙනවා. මතුව ඇති ගැටලු ඉතා කෙටි කලකදී නිරාකරණය කරමින් ජනතාව අපේක්ෂා කරන ප්‍රශස්ත සේවාව ලබා දීමට කැපවන ලෙස ජනාධිපතිවරයා විසින් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
රජයේ විසින් ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ ප්‍රතිපත්තිය විපක්ෂය ලෙස කිසි විටකත් අනුගමනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ හලාවත ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක් වෙමින්. පසුගිය ජනාධිපතිවරණයේදී තම පක්ෂයට සහයෝගය ලබා දුන් පාක්ෂිකයන් හට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ජන හමු මාලාවේ හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ එක් වුණා. ඉදිරි මහමැතිවරණයේදී අපේ අරමුණ දැනට ඉන්න මන්ත්‍රී සංඛ්‍යාව රැක ගනිමින් ඒ ඉන්න මන්ත්‍රී සංඛ්‍යාව හැකිනම් වර්ධනය වෙන ආකාරයට අපි අපේ දේශපාලන ගමන ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. මේ ඇවිත් තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ වාරයයි කියන එක මම තමුන්නාන්සලාට පැහැදිලිවම කියන්නට කැමතියි. විශේෂයෙන්ම විපක්ෂයේ වූ පමණින් හැම දෙයකටම විරුද්ධ වෙන න්‍යාය එවන් පහත් දේශපාලනයක් කරන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. හොඳ දේවල් සිදු වෙනකොට අපි අනිවාර්යෙන්ම ඒකට ශක්තිය ලබා දෙන්න. වැරදි දේවල් ක්‍රියාත්මක වෙනකොට ධෛර්යවන්තව ඉදිරිතරව ඒවට විරුද්ධව පෙනී සිටින්න. දැන් පහුගිය සතියක රජයේ යෝජනා කරලා තිබෙනවා බිලියන 500ක් 600ක් අතර බදු සහන ලබා දෙනවයි කිය. දෙන්න පුළුවන්ද බැරිද කියන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මොකද 69 ලක්ෂයක් කිව්වනේ. ඒක අපි අනුමත කරනවයි කියලා. ඉතින් බිලියන 500කට 600කට මුදලක් රටේ ජනතාවට බදු සහන හැටියට ලබා දෙනවයි කියන එකට ඒක මේ කැබිනට් තීන්දුවකට එහෙමත් නැත්නම් ප්‍රවෘත්ති ප්‍රකාශයකට සීමා කරලා හරියන්නේ නැහැ. ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නට ඕන. මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නට නම් ඒක පාර්ලිමේන්තුවට ගෙනවිලා අනුමත කරන්නට ඕන. එතකොට බිලියන 500ක් 600ක් අතර මුදල රටේ ජාතික ආදායමට අහිමි වෙලා ජනතාවට සහන හැටියට බදු සහන හැටියට ලබා දෙනකොට මම පැහැදිලිවම කියන්න කැමතියි විපක්ෂයක් හැටියට අපි අපේ අත විතරක් නෙවෙයි අත් දෙකම උස්සන. තුනෙන් දෙක නෙවෙයි හයෙන් පහ නෙවෙයි හයෙන් හයම ලබා දෙන්න අපි ලෑස්ති. හැබැයි ඒව කරන එකේ ඵල විපාක වලට ආණ්ඩුවක කියන්නට ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහමඩ් නැමැත්තා අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව ඔහු එළඹෙන 6 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනී පෙරේරා මහත්මිය නියෝග කර සිටියේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා සමග සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනා පසුගිය 13 වනදා රාත්‍රියේ මහර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔවුන් දෙදෙනා එළඹෙන වසරේ ජනවාරි මාස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පසුගියදා නියෝග කර සිටියේ. මෙම සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මෙම පුද්ගලයින් දෙදෙනාට මුදල් ලබා දුන් බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහමඩ් නැමැත්තා පිළිබඳවද පසුව තොරතුරු අනාවරණය වුණා. එසේම ඊයේ දින රාජිත සෙනරත් මහතාගේ ඇප අයදුම්පත සලකා බැලූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ විමර්ශනයේ සැකකරුවෙක් ලෙසට රූමි මොහමඩ් නැමැත්තා නම් කිරීමට බලාපොරොත්තු වන බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරින්තු නිකුත් කරන ලෙසත් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසයි. කෙසේ වෙතත් නිශ්චිත චෝදනා ගොනු කර නොමැති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරින් තුනිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රූමි මොහමඩ් නැමැත්තාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියම කර සිටියා. එවන් පසුබිමක් තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහමඩ් නැමැත්තා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර වුණා. අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සභාපතිවරයා අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව ඔහු එළඹෙන වසරේ ජනවාරි මාස 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනී පෙරේරා මහත්මිය අද නියෝග කළා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වී තිබෙන සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ
ආගමිකයේ මෙහෙවීම යටතේ පවත්වා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයිද සඳහන් කළා. මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීම සඳහා දැනට රිමාන්ඩ් භාරය පසුවන සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා තිබෙන අතර ඉන්පසුව එය කේවල් කර රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර තිබෙන බවද සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔවුන්ට එම රුපියල් ලක්ෂ 20ක මුදල සපයා දී තිබෙන්නේ මොහොම ටූමි නැමැති සැකකරු විසින් බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද කියා සිටියා. එසේම මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන තිබෙන හේයින් ඔහු පරීක්ෂණ සඳහා අවංක සහයෝගයක් ලබා දී නොමැති බව පෙන්වා දුන් රජ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන හේයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනවිරත්න මහතා අධිකරණයේ හමුවේ සඳහන් කර සිටියේ තම සේවාදායකයාට එල්ල කර තිබෙන්නේ අපදිය හැකි වැරදි බවයි. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු අමාත්‍ය රාජිත සෙනරත් මහතා ඊයේ දින අධිකරණයේ විසින් අප මත මුදාහැරන තිබෙන හේයින් මෙම සැකකරුද අප මත මුදාහැරන ලෙසයි විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එහෙත් මෙම සැකකරුගෙන් දැනට ප්‍රකාශයක් පමණක් සටහන් කර තිබෙන හේයින් විමර්ශන කටයුතු අවසන් කර නොමැති නිසා මෙම අවස්ථාවේ අප ලබා දුන හොත් ඉදිරි පරීක්ෂණ වලට බාධා සිදු වේ හැකි බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාලිනී පෙරේරා මහත්මිය සඳහන් කර සිටියා. ඒ අනුව සැකකරුගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරිය සැකකරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටද නියම කළා. පසුගිය දිනවල ඇති වූ කාලකුණික විපර්යාස හමුවේ සිදු වූ වගහානි හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්වල මිල ගණන් ඉහළ යාමක් සිදු වූ බව රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් න්‍යාපා අභිවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය මාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව වසරේ සිට සහන පැකේජයක් ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බවයි. එම මාධ්‍ය හමුවට රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතාද එක්ව සිටියා. රජයේ බදු සහන ලබා දුන්නට පස්සේ ඒව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අවස්ථාව මේ ජනවාරි මාසෙ ඉඳලා ස්ථිර වශයෙන්ම ලැබෙනවා. මේ වන විටත් සමාගම් කීපයක් දැනුම් දීලා තියෙනවා මේ බදු සහනය ලබා දෙන්න කියලා. එතකොට මේ රජයට මේ බලය ලැබලා දුන්නේ එළවලු පොඩටවත් හාල් ටිකටවත් නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ගේ ජාතික අවශ්‍යතාවයන් සඳහා මූලික වූ ඡන්දයක් මේ රජය ලැබලා දුන්නේ. නමුත් අපි දන්නවා මේ දිනවල විශේෂයෙන්ම කාලගුණයේ විශාල විපර්යාසයක් වෙල මේ අධික වර්ෂා පතනයත් එක්ක එළවලු වලට ප්‍රශ්නයක් මේ රටේ මතු වුණා. එතකොට මේක රජයකට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපේ යුතුකමක් තියෙනවා ඒ ජනතාවට මේ කාලෙන් පස්සේ ඉදිරි අවුරුදු කාලය වෙනකොට අප්‍රේල් මාසය වෙනකොට මේ හැම එකම ප්‍රතිඵල ජනතාවට ලැබෙන්න සලස්සනවා. ඒ වගේම බදු සහනයත් එක්ක තියෙන අනිකුත් සහන එක්ක බඩු මල්ලේ බර අඩු වෙන වගේම මේ ආණ්ඩුව තීන්දුවක් කළා තියෙනවා සහන පැකේජයක් දෙන්න ඉදිරි කාලෙදි. රාජසනන්ද මෙතුමා පිළිබඳව ඒ පුවත්පත් සාකච්ඡාවේදී හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා ඒ පරීක්ෂණ අනුව දැන්ට සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිනවා. තවත් කෙනෙකුට උන්ට මුදල් දුන්නාය කියන පුද්ගලයාගේ විදේශගමන් තහනමකට ලක් කරන්න ඉල්ලීමක් කළ එක කළා තිනවා. රාජසනන්ද මෙතුමාට අප පනතත් අපරාධ නොන්දන සංග්‍රහයත් යටතේ අප ලබා දිය හැකි චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනව කටයුතු කළ අප ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි කාලය තුළ පරීක්ෂණ අවසන් කිරීමට නියමිතන ස්විස් ස්ථානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධයෙන් CCTV දර්ශන රජයේ රස පරීක්ෂකට යවලා එහි වාර්තා ලබාගත යුතු තිබෙනවා. එවැනි පරීක්ෂණ කටයුතු අවසන් වුණාන් පස්සේ නියමිත කාර්යපටිපාටින් පස්සේ නිසි අවස්ථාවේදී චෝදනා පත්‍ර ගුණ කරાવી පරීක්ෂණ වලින් පස්සේ ඒක තමයි මේ දෙකේම තිබෙන්නා වූ නෛතික තත්වයන්. මේ දෙකෙන්ම පැහැදිලි වුණේ රජයක් හැටියට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නටත් නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක රජයක් හැට මැදිහත් නොවන බවත් මේකින් පැහැදිලි වෙලා තිනවා. උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මහමැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි. අද දවසේ නාරහෙන් පිට පුලි බොංචි රුපියල් 480යි, කැරට් 480යි, ලීක්ස් 480යි, වම්බුඩු රුපියල් 400යි, මාළු මිරිස් රුපියල් 480යි, වැටකොළු රුපියල් 300, පතෝල රුපියල් 300යි. මම දැන් පතෝල 300ට ගිය යුගයක් මේක.
මහජනතාව සාල අසීරුතාවයකට මුහුණ දී යුතුව තිබෙනවා ඉදිරි මාස කීපය තුළ. දැන් ඉතිරි වංචාව සම්පූර්ණ කිරීම සඳහා අපිට පේනවා රජය සැරසෙන. ඒක තමයි පාර්ලිමේන්තු බලයක් නොමැති නිසා මේ ටික කරගත නොහැකි බැවින් නිසි බලයක් ලබා දෙන්න කියන ඉල්ලීම ඉල්ලමින් මාස දෙකක් ජනතාව රවට්ටලා ඉවර වෙලා නියත වශයෙන්ම වෙසක් කාලේ වෙනකොට පෙට්‍රල් රුපියල් 40කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඩීසල් රුපියල් 50කින් විතර වැඩි කරන්න තියෙනවා. භූමි තෙල් රුපියල් 80කින් විතර වැඩි කරන්න තියෙනවා. ඊටත් වැඩි වෙයි. මේක තමයි මහජනතාවට උරුම කරන්ට යන භයානක ආර්ථික ව්‍යාපාරය. සමස්ත රටේ ජනතාවට මේ බඩු මිල අඩු කරගෙන තමන්ගේ වැටුපට සරිලන විදිහට ජීවත් වෙන්න පුළුවන් පරිසරය ගොඩනගා ගැනීම සඳහා සමස්ත ජනතාව මේ 20යි 20 වසර වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී සී බුද්ධියෙන් කල්පනාවෙන් ක්‍රියා කරන්න කියලා මතක් කරන්න කැමති. එහෙම නැති වුණොත් සමස්ත ජාතියත් සමස්ත රටත් අමාරු වෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමති. සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා. එළඹෙන නව වසරේදී මෙරටට ඩොලර් මිලියන 3ක ආයෝජනයක් ගෙනීමට හැකිවන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුපෙල්ල මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. රටක ආයෝජනයකට ප්‍රධාන කරුණු දෙකක් අවශ්‍යයි. එකක් තමයි ජාතික ආරක්ෂාව. දෙවැනි කරුණ තමයි දේශපාලන ස්ථාවරය. මේ රටේ මේ කරුණු දෙකම ඉතාමත්ම පැහැදිලිව ස්ථාවර කරලා තියෙනවා. ඒ නිසා මැද කාලීන දීර්ඝ කාලීන ආයෝජන වලට හොඳ භූමියක් සකස් වෙලා තියෙනවා කියන එක තමයි ජාත්‍යන්තර වෙළඳ ප්‍රජාවකේ විශ්වාසය. ඒ නිසා මම විශ්වාස කරනවා මේ එළමෙන වසර තුල මේ රටට අවශ්‍ය අඩුම වශයෙන් ඩොලර් බිලියන 2 3ක ආයෝජනයන් ගෙනෙන්න අපිට හැකියාවක් ලැබෙයි කියලා අවම වශයෙන් මේ රටේ ආර්ථිකයේ මර්මස්ථානය සහ ආර්ථික සංවර්ධනයේ ආපෘත්තිකයේ පිපිදීමේ ප්‍රධානම ආයතනය හැටියට අපි දකිනවා මේ ආයෝජන ප්‍රවර්ධන වැඩපිළිවෙළ. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය පිළිබඳව සංනිවේදන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනවාරි මාස 3 වෙනි දින පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 අනුව පාර්ලිමේන්තු වාරවසාන කිරීමට ජනාධිපතිතුමාට බලය හිමිවන අතර ඒ අනුව පසුගිය දෙසැම්බර් මාස 2 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තු වාර අවසන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. ජනවාරි 3 වෙනිදා නව සභාවාරය විවෘත කිරීමේ කටයුතු පෙරවරු 9ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමග ආරම්භ වන අතර එෙහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි. අනතුරුව කථානායක කරු ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඉන් අනතුරුවයි. එෙහිදී කථානායක කරු ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතව තිබෙනවා. ජනාධිපති දජය උඩුකුඹු කිරීම හා ජනාධිපතිතුමා වෙනුවෙන් සම්මාන වෙනිමුර 21ක් සමග උත්තමාචාර පිරිනැමීම ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතයි. වේතරධාරී නියෝජ්‍ය වේතරධාරී සහ සහකාර වේතරධාරී පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිය වෙත කැඳවාගෙනු ලැබීමෙන් අනතුරුව සභාවාරය උත්සවාකාරයෙන් විවෘත වෙනවා. පෙරවරු 10ට ජනාධිපතිතුමා මංගල රැස්වීම මුලසුණු ගැනීමට නියමිත අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 දෙකමකින් විධි විධාන සලසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමද එතුමා විසින් සිදු කරනවා. එය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු රැස්වීම කල් තැබීමට නියමිතව තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේදී අද උදෑසන කන්ටේනර් රථයක ත්‍රිරථ රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද අලුයම 3:55ට පමණ සිට වූ මෙම අනතුරෙන් ත්‍රිරථ රථයේ ගමන් ගත් ගුවන් හමුදා සෙබළුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදු වූ අවස්ථාවේදී ත්‍රිරථ රථයේ විරුද්ධ මන්තීරුව දෙසට ගමන් කර ඇති අතර කන්ටේනර් රථයේද අධික වේගයෙන් ගමන් කර ඇති බවයි වරකාපොළ පොලිසිය පැවසුවේ. කන්ටේනර් රථ රියදුරු අධික වේගයෙන් ගමන් කිරීමත් ත්‍රිරථ රථකරුට නින්දයාමත් මෙම අනතුර සිදුවීමට හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම සෙබළුන් සිව් දෙනා මාතලේ ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයකට සහභාගී වී රත්මලාන ගුවන් හමුදා කඳවුරු වෙත යමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ.
කන්ටේනර් රථයේ රියදුරු වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට කොටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු වරකාපොළ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ ධාවනයකල පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අද උදෑසන අනතුරක් සිදු වුණා. මෙම බස් රථය රුකුලගම ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයෙන් ඉවතට ගොස් නිවසක් ඉදිරිපිට පෙරළී තිබෙනවා. රියදුරුකේ අපරීක්ෂාකාරී රියධාවනයේ හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි හෙම්මාතගම පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරින් බස් රථයේ ගමන්ගත් මගීන් 11 දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගොන්දෙන්නාව ප්‍රදේශයේදී අදපස්වරුවේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මහනුවර සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදු තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු නාවලපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා. කුමන ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. හැබැයි පොදුජන පෙරමුණට හයිය දීපු, පොදුජන පෙරමුණ දිනවපු, ගෝඨාභය රාජපක්ෂ දිනවපු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. ඒක නැති එක කාටවත් කියන්න බෑ. අන්නේ දිනවපු පක්ෂේ අපේ ඉල්ලීම පුටුවෙන් තරම් කරමු කියලා. පුටුවෙන් ආවත්, කඩුවෙන් ආවත්, වෙන මොහොකින් ආවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු 30ක් පාර්ලිමේන්තුවමයි කියන එක අපි විශ්වාසයෙන් කියන. ඉතින් ඇත්තනේ ඒගොල්ලගේ වැඩේ ඉවර කරනකොට අපිට ඊළඟට පටන් ගන්න දුන්නේ බිඳුවිනම් පටන් ගන්නකොට අපිට බොහොම පැහැදිලිව පේන කාරණයක් තමයි ආල්මිල අඩුයි, ආල්මිල වැඩි, අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වැඩි. නමුත් තව සති 4කින් මේ වැඩේ අවසන් කරනවා. ඊළඟ සිංහල අවුරුද්ද ලෙව කන්න නෙවෙයි කන්න පුළුවන් විදියට අපි ලෑස්ති කරනවා කියන විශ්වාසයෙන් කියනවා. මොන විදියටවත් බැඳුම් කර වංචාව යට ගන්න බෑ. ඒකට අපි ඉඩ දෙන්නෙත් නෑ. අපේ ජනාධිපතිතුමාට බල කරලා කියනවා මේ බැඳුම් කර වංචාව හොරු ටික අල්ලල කූඩුවට දාලා දඬුවම් දෙන්න කියලා. බොහොම පැහැදිලිව කියනවා අපිට කරන්න පුළුවන් එකම දේ බැඳුම්කාර හොරු ටික පන්වල් දාන්න තමයි කරන්න පුළුවන්. ආණ්ඩුව ඇතුලේ ඉඳන්ම දඬුවම් දෙන්න පුළුවන්කම තියෙනවා. දේශපාලන ප්‍රශ්නවලට වඩා රටේ සංවර්ධන කටයුතු සඳහා මාධ්‍ය සිය දායකත්වයේ ලබා දිය යුතු බව රාජ්‍ය මාධ්‍ය කළුතර දොඩංගුඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. නීතිමය ක්‍රියාමාර්ගය ගන්න එක දේශපාලඥයන්ගේ අයිති වැඩක් නෙමෙයි. මේක කළා ගිය සැරේ. පහුගිය ආණ්ඩුවෙන් කළේ අර විධායක මණ්ඩලයක් එහෙම යොදාගෙන දේශපාලඥයන්ව දඩයම් කරපු එක. අපිට එහෙම දඩයම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ නීති පද්ධතියක් තියෙනවා. අපිට නීතිය ගැන විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා ඒ අනුව කටයුතු කරන්න ඉඩ දෙලා තියෙනවා. ඔච්චරයි කතන්දරේ. මේ නිකම් බොරුවට මේ එක එක්කෙනාගේ එක එක්කෙනෙක් ගත්තයි කියලා මාධ්‍යයක් කරුණු නැතුව නෙමෙයි. මේ රටේ ඕන තරම් ප්‍රශ්න තියෙන මම මේ මාධ්‍යයටත් කියන්නේ. ලක්ෂ ගණන් මිනිස්සු අද අසරණ වෙලා ඉන්නවා. ජීවන ඒව ගැන නෙමෙයි අද කතා වෙන්නේ. මාධ්‍යයෙන් කතා වෙන්නේ මේ එක එක්කෙනාව හිරබාරයට ගන්න එක, එක්කෙනෙක් අපදෙන එකයි. ඕකයි කතා වෙන්නේ. මීරව ගැන කතා කරන්න තිබුණේ කලින්. ඒ අය වැරදි කරනකොට, ඒ අය වැරදි කරාම සමහර මාධ්‍යවල උලුප්ප ඒ වැරද්ද පෙන්නවා. හැබැයි ඒ වෙනුවෙන් බන්ධනාගාරගත කරාම ඒ පුද්ගලයන්ට අනුකම්පා සාගත හැඟීමක් ඇති වෙන ආකාරයට මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. මේකද කරන්න ඕනේ කියන එක පිළිබඳ මාධ්‍යත් බලන්න ඕනේ. මේ රටේ ලක්ෂ ගානකගේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවාද? එහෙම නැත්නම් මේ එක්කෙනෙක්ගේ වැරද්දකට උසාවියට ගෙනියපු එක හරි, එහෙම නැත්නම් රක්ෂිත බන්ධනාගාරගත කරපු එක ගැනද කතා කරන්න ඕනේ? මෙතන තියෙ මේ අපේ රට හැදෙන්න ඕනේ, අපේ රට සංවර්ධනය වෙන්න ඕනේ, අපේ රට දියුණු වෙන්න ඕනේ. ඒ කටයුත්තටයි මාධ්‍ය ලොකු දායකත්වයක් දෙනවා. ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට නම් ජනමත විචාරණයක් තුළින් ජනතාවගේ මතය විමසා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
ජාතික උත්සවයක දෙමළින් ජාතික ගීය ගායනා කිරීම ශ්‍රී ලංකා තායි යනුවෙන් ජාතික ගීය ගායනා කිරීම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කිරීමක් සාමාන්‍යයෙන් නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කරගන්න ඕන වුණාම පාර්ලිමේන්තුවේ 3/2 බහුතර කැමැත්තෙන් ඒක කරගන්න පුළුවන්. හැබැයි මේ වගන්තිය විශේෂ වගන්තිය. මේ වගන්තිය වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර කැමැත්තට අමතරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුයි. එහෙමනම් සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ සීනය වන දෙමළින් ජාතිගීය ගායනා කරන්න ඕනි නම් මේ රටේ ජනතාව ජනමත විමසුමකදී දෙමළින් ජාතිගීය ගායනා කිරීම අනුමත කළ යුතුයි. රටේ ජන තාව ඉදිරියේ මේ ප්‍රශ්නේ තියන්න කියන එකයි අපි එතුමන්ලට කියන්න වෙන්නේ. 1977 මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන විට මේ රටේ තිබුණු එකම රාජ්‍ය භාෂාව සිංහල පමණයි. සිංහල පිටපතේ වෙන දෙයට වෙනස් දෙයක් දෙමළ පිටපතේ තිබෙනවා නම් එය සැලකිය යුතු වන්නේ පරිවර්තන දෝෂයක් විදියටයි. සිංහල සහ දෙමළ අතර අනුනුකූලතාවයක් ඇති වුණොත් එහිදී බලපවතින්නේ සිංහල පිටපතේ තිබෙන පදමාලාවයි. දූෂණ වංචා සිදු කරන්නන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. චානක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ද එක්ව සිටියා. විශේෂ ඉල්ලීමක් කරන අධිකාර ජනාධිපතිතුමාගෙනොත් එතුමාට ලැබෙන පළවෙනි අවස්ථාවේ මාර්තු මාසේ දෙවනිදා රෑ 12:05 වෙනකොටවත් මේ පාර්ලිමේන්තුව විසිරීමේ කටයුත්ත වෙනුවෙන් ඒ ගන්න පුළුවන් තීන්දුව ගන්න මේ තුන්වෙනිදා පාර්ලිමේන්තු වෙන සියලු දිනාගෙන් අපි ඉල්ලන්නේ පුළුවන් නම් ගේන්න මහමැතිවරණයකට මේ යෝජනාවක් ගෙනල්ලා සම්මත කරලා 3/2 දීලා පාර්ලිමේන්තුව විසිරුවන්. ඒක තමයි කරන්න ඕනේ. ඒක කරන්නේ නැතුව ඇමතිකම ගත්ත එකයි අගමැතිකම ගත්ත එකයි ජනාධිපතිවරයා ගෙනියන වැඩ මේ මේ කටයුත්තට මේ අංචි හදින්නෙන්න මේ අවශ්‍යතාවයක් නැහැ. ක්‍රෝටන් කොළ කන්න ගියපු රටක් මේක. මුරුංග කොළ තම්බන් කරන්න පුළුවන් කියපු රටක් මේක. දැන් අද ගිහිල්ලා හාල් මිල හොයන. ඊයේ ගිහිල්ලා කියනවා රුපියල් 98ට අඩු කරලා තියෙන්නේ අශ්‍රයන්ට කන්න සුසු වේව කියලා. හැබැයි මේ හාල් කොහෙන්ද ආවේ? මේ කාලය තුල අපි කොහෙන්වත් හාල් ගෙනෙල්ලා නැහැ. ඔබතුමාලගේ කාලේ නිෂ්පාදනය කරපු දේවල් තමයි මේක. වෙන කිසිවක් නෙවෙයි, පවතින ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා කුමන්ත්‍රණශීලීව කරන ලද කාරණාවක්. ඒක නිසා මේ මුකුත් නෙවෙයි වරද්දලා මේ සියල්ල සිදු කරන්නේ. මේ පුජ්‍යලයෝ බලේ ඉන්න කාලයේ ඇතුලේ සමහර පුජ්‍යලයන්ට උදව් කිරීමට උදව් කිරීමක් වශයෙන් ආණ්ඩුව මේකට අහු වෙලා තියෙන්නේ. ඒක නිසා රජයේ වගකීම කොහෙන් හරි පැහැර හැරෙනවා නම් ඒකේ කනගාටුව දැනෙන්නේ මහජනතාවට. පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව ඉදිරි වසරේ සිට විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම 25%කින් වැඩි කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ වර උසස් පෙළ පරීක්ෂණයට පෙනී සිටලා තියෙනවා 281,786ක්. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලැබලා තියෙනවා 181,126ක්. අපි මේ 150,000ම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා 2020 වර්ෂය තුළදී ලබා දෙන්නට වැඩපිළිවෙලක් සකස් කරනවා. මේ වර්ෂය තුළදී මේ වර්ෂයේ ප්‍රතිඵල ලැබපු මේ 181,000කින් බඳව ගන්න සංඛ්‍යාව ඉකුත් වර්ෂයට වඩා 25%කින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වැඩි කරන්නට සැලසුම් සකස් කරලා තිබෙනවා. තැම් රාජ්‍යාංශයේ පුද්ගලිකාංශයේ උපාධි ප්‍රදානය කිරීම සඳහා දැනට බලය ලබා තිබෙන ආයතන තියෙනවා. මේ ආයතන අපි වරලත් චාටර් බලයලත් විශ්වවිද්‍යාල ලෙස අනුමත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම විශ්වවිද්‍යාල වරලත් විශ්වවිද්‍යාල බවට දෙන ප්‍රමිතීන් අනුගමනය කළේ නැත්නම් අවුරුදු දෙකක් ඇතුළත දැනුම් දීලා වරලත් කියන ටික ඉවත් කරනවා. විශ්වවිද්‍යාල විද්‍යායතන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම අවම වශයෙන් එකක් වන පරිද්දෙන් 300ක් පමණ මේ වර්ෂ 5 කාල පරිච්ඡේදය තුළදී තනා නිම කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට ඩිප්ලෝමා 6 ඩිප්ලෝමා ප්‍රදානය කිරීම සඳහා විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු යටතේ තියෙන සියලුම ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට අපි පවර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තියෙන ආචාර්ය මණ්ඩල සහ දැනට සිටින වත්කනුත් සමග ඒවා සියල්ල යුනිවර්සිටි කොලෙජස් බවට පරිවර්තනය කරනවා.
දෙදහස් විස්ස නව වසර පිළිගැනීම සඳහා මුළු ලොවම සූදානම් වෙමින් සිටින අවස්ථාවක සියත ටීවී සහ සියත FM අප ප්‍රාසංගික අත්දැකීම් රැසක් ඔබට තිළිණ කිරීමට සූදානමින් සිටිනවා. දෙදහස් විස්ස නවවසර උදාවීමට තවත් ඉතිරිව ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. ලොව පුරා ජනතාව නවවසර පිළිගැනීමට සූදානමින් සිටින්නේ නව අපේක්ෂාවන් පෙරදරි කර ගනිමින්. හැමදාම අලුත් දේ නැවුම් දේ ඔබට තිළිණ කරන සියත අප දෙදහස් විස්ස නවවසර පිළිගැනීමට සූදානම් වන්නේ ප්‍රාසංගික අධ්‍යක්ෂීම් රැසක් සමගින්. නවවසර පිළිගන්න සියත ටීවී අප සූදානම් වන්නේ ආයුබෝවන් 2020 විශේෂ සංගීත ප්‍රසංගයත් සමගින්. රාත්‍රී 7:30 සිට දෙදහස් විස්ස නවවසර උදාවන තෙක් මීගමුව වයිෆයි සංගීත කණ්ඩායමේ මියුරු නාද රටා සමග ගායනය ටෙක් වන්නේ සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 තරගාවලියේ අවසන් සියදෙනා අතරට තේරීපත් වූ තරගකරුවන් සහ තරගකාරිණියන්. මෙම නැවුම් ප්‍රාසංගික අධ්‍යක්ීමත් සමග ඔබට එක්වීමට අප ඇරයුම් කරනවා. ගායන ශිල්පී නීල් වර්ණකුලසූරිය, තීක්ෂණ අනුරාධ සහ තවත් ගායක ගායිකාවන් රසකගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වෙනවා. මේ අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත FM අප සහෝදර නාලිකාව නව වසරේ ආරම්භය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් විකාශය කිරීමට කටයුතු කර තිබෙනවා. කොළඹ හුණුපිටියේ පිහිටි සියත මැදිරි සංකීර්ණයේ සිට සියත FM ඔබට තිළිණ කරන සජීව සංගීත ප්‍රසංගය අද රාත්‍රී 10ට ආරම්භ වීමට නියමිතයි. ගායන ශිල්පී ගයන්ත විජේරත්න ප්‍රමුඛ ජී ටීම් සංගීත කණ්ඩායමේ මියුරු සංගීතය සමගින් නව වසර පිළිගැනීමේ විශේෂ සංගීත ප්‍රසංගය හෙට අලුයම වන තෙක් සියත FM ශ්‍රාවක ඔබට සජීව ලෙස ගෙනීමට සියල්ල සූදානම්. සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 තරගාවලියේ අවසන් සියදෙනා අතරට තේරිපත් වූ තරගකරුවන් සහ තරගකාරිණියන් මෙම සංගීත ප්‍රසංගයට සහභාගී වීමට නියමිතයි. සංගීත ප්‍රසංගය සියත FM Facebook පිටුව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. කොළොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දිනපතා පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් සෙවීමේ අරමුණින් වැල්ලම්පිටිය රථවාහන පොලිස් අංශය සමගින් ලාංකීය අපේ තරුණ සංවිධානයේ එක්ව රථවාහන සැලැස්මක් දියත් කර තිබෙනවා. කොළොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දිනපතා පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් සෙවීමේ අරමුණින් වැල්ලම්පිටිය රථවාහන පොලිස් අංශය සමගින් ලාංකීය අපේ තරුණ සංවිධානයේ එක්ව රථවාහන සැලැස්මක් දියත් කර තිබෙනවා. ජනවාරි මස 6 වනදා සිට මාර්ගයේ දෙපස රථවාහන නවතා දැබීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රදේශයේ ජනතාව සහ රියතුරන් දැනුවත් කිරීම ඊයේ දින සිදු වුණා. කොළොන්නාවේ ලාංකික අපි සංවිධානයේ කොළොන්නාවේ ජනතාවත් එක්ක එක්කව් වෙලා යන රට හරිමගට ගෙනියන්න මහාමග දෙපස තියෙන රථවාහන තදබදය ඉවත් කර ගැනීම වැඩසටහනක් මේ අපි දැකලා තියෙනවා. මහාමාර්ගයේ යනකොට මේ පාරවල දෙපැත්තෙම වාහන දාලා හැමතැනම පාර අවහිර වෙන. ඉතින් මේ අවහිරතාවය මත ජනතාවට ලොකු පීඩාවක් ඇති වෙන නිසා කොළොන්නාවේ සඳුදා දිනේදී වාහන නවතන්නේ කොතනද, අඟහරුවාද දිනේ නවතන්නේ කොතනද කියන වැඩසටහන කොළොන්නාවේ ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදන වැඩසටහනක් අද දින පොලිසියත් එක්ක එක්කවලා මේ කරගෙන යනින් ගමන් තමයි. දැන් රට වටා පුවත් කිහිපයක් හෙටියෙන්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රාජකාරී කළ අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතා 39 වසරක සේවයේ නිමා කොට අද විශ්‍රාම දිවියට එළඹුණා. ඒ වෙනුවෙන් පැවති ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලිය අද උදැසන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාව ඉදිරිපිටදී පැවැත්වුණා. බගවන්තලාව චැපල්ටන් තේවත්තේ අනවසරයෙන් මැණික් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ගොඩදමා තිබූ මැණික් ඉල්ලම් සහිත පස්තොගයක් සහ මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණද සිය බහරයට ගත් බවයි බගවන්තලාව පොලිසිය සඳහන් කළේ. කන්කසන්තුර වරාය පුළුල් කිරීම සහ නව සංවර්ධන කටයුතු ආරම්භීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරී නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා. නාවලපිටිය කළුගල් හින්න පතන රක්ෂිතේ තිබී නාදුරන පිරිමි මලසිරුරක් අද නාවලපිටිය පොලිසිය විසින් සොයාගත්තා. වයස අවුරුදු 68ක් වන මොහු වස පානය කර සියදිවි හානි කරගත් පුද්ගලයෙක් බවයි නාවලපිටිය පොලිසිය සඳහන් කළේ.
දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර පිදීමේ උත්සවයක් ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 251ක් ලබාගත් අතර සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 41ක් දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 52 දෙනෙකු හට උපහාර පිදීමටයි මෙම උත්සවය පැවැත්වුණේ. වසර තුනකට ආසන්න කාලයක් ඇනහිට තිබූ වේරස්ගඟ වැසිජල අපවහන සහ පරිසරයේ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ කොළඹ නගරාසන්න ප්‍රදේශවල ඇලමාර්ග රැසක් නිසි ප්‍රමිතියට ඉදිකිරීමේ කටයුතු ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් කඩිනමින් සිදු කරමින් පවතින බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 2020 නවවසර පිළිගැනීම සඳහා හැටන් නගරයේ ජනතාව සූදානම් වන ආකාරය මෙලෙස දැක ගැනීමට හැකි වුණා. මේ මඩකලපුව ප්‍රදේශයේ ජනතාවගේ සූදානමයි. 2019 වසර ගෙවී යන්නට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. එළඹෙන නව වසර වෙනුවෙන් ලෝකවාසී ජනතාවට අන්‍යාගමික නායකින් සිය ආශිර්වාදය එකලේ මෙලෙසින්. හැම ආරම්භයක්ම යහපත්. හැම ආරම්භයක්ම සුභවාදී. අපි යම් කිසි දෙයක් ආරම්භ කරද්දී බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වය. බලාපොරොත්තු වෙන්නේ යහපත. බලාපොරොත්තු වෙන්නේ මේ අපි ආරම්භ කරන දේ හොඳට කරගෙන යන්නට හැකියාව ලැබෙයි කියන එක. ඒ නිසා මේ ලබන්නා වූ නව වසරටත් ඒ බලාපොරොත්තුවම, ඒ චේතනාව, මේ සිතුවිල්ලම අපගේ ඇතුළාන්තය තුළ තියෙන්නට ඕන. ලබන්නා වූ නව වසර දේව මාතාවන් සමග ජේසු වෙතට යන්නට අපිට වරප්‍රසාද දෙන්න කියලා ලෝපුරා කිතුනු බැතිමතුන් යාඥා කරනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ බලයේ අයද සිටිනවා. ඒ නිසා මේ ලබන්නා වූ නව වසර ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු, දේව මාතාවන් වහන්සේගේ නිරන්තර මැදිහත්කම පිරුණු වාසනාවන්ත යහපත් නව වසරක් වේවායි ඔබ සියලු දෙනාට මා ප්‍රාර්ථනා කරනවා. සුභ පතනවා. ජේසු පිහිටයි. ලබන්නා වූ 2020 නව වසර සෞභාග්‍යමත් සපිරි සුභ නවසරක්කට පාතබන ශ්‍රී ලාංකික ජනතාව එකමුතුව සහෝදරත්වයෙන් සහජීවනයෙන් ජීවත් වීමටත්, බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් යන සියලු ජනතාවන් එකමුතුවත්, ඒ වගේම රටේ අතිගරු ජනාධිපති තුමා, අතිගරු අගමැතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රටේ ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාටම සතිය ධෛර්ය ලැබේවා. ඒ වගේම ගෙවී ගිය වසරේ වඩාත් ලබන්නා වූ වසරේ රටේ ආර්ථිකය සංවර්ධනය, රටේ ආරක්ෂාව ගොඩනැගීමට අදිෂ්ඨාන කරගන්නා ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ಓಂ ಶ್ರೀ ಗುರುಭ್ಯೋ ನಮಃ ಶ್ರೀ ವರ್ಚುಷ್ಯಮಾಯುಷ್ಯಮಾರೋಹ್ಯಮಾಮೇತಾಃ ಸೋಭಮಾನಂ ಮಗೀಯಸೇ ಧಾನ್ಯಂ ಧನಂ ವಸುಂ ಭಗವತ್ರ ಲಾಭ ಸದಸಂಬಸ್ವರ ದೀರ್ಘಮಾಯುಃ. ಉದಾಹರಣ ಯದಾಸ್ವಸ್ಯ ನವವಸ್ರ ಶ್ರೀಲಂಕಾ ವಾಸೇ ಜನತಾವಟ್ಟ ಶುಭಮೇ ಶುಭ ನವವಸ್ರ ಕೀಲೇವಾವ ಪ್ರಾರ್ಥನಾ ಕರ್ಣುವ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.